පින්නතුන් අහල ඇති මේ මහත් ඉරිදි කියන වචනේ. ලෝකෙ තියෙන ඉරිදි ජාති 10ක්. මොනවද මේ දසමහා ඉරිදියේ? ඒකත් කෙටියෙන් හරි දැනගෙන තියෙන්න ඕනේ. අදිෂ්ඨාන ඉරිදිය, විකුරුවන ඉරිදිය, මනෝමය ඉරිදිය කියලා තුනයි. ඥාන විස්පාර ඉරිදිය, සමාධි විස්පාර ඉරිදිය, ආර්ය ඉරිදිය කියලා තුනයි 6යි. කර්ම විපාක ඉරිදිය, විඥාමය ඉරිදිය, සම්මා ප්‍රයෝග ඉරිදිය තුනයි කියලා 9යි. පුඤ්ඤවත් ඉරිදිය 10යි. මෙන්න 10 විදිහේ දසාකාර ඉරිදිය. අදිෂ්ඨාන ඉරිදීයයි විකුරුවන ඉරිදීයයි මනෝමය ඉරිදීයයි කියන තුන ලැබෙන්නේ අභිඥාලාභීන්ට. මේ අභිඥාලාභීන් කියන්නේ අහසින් ඇත්තෙම නෙමෙයි. මේ මනුෂ්‍ය ලෝකයේදී හොඳ සීලයක් ආරක්ෂා කරමින් තාපස ප්‍රවිද්දෙන් හෝ සාසන ප්‍රවිද්දෙන් හෝ ප්‍රවිදි වෙලා සමාධි ජීවිතේ මොහෝ පිහිටා සිටගෙන උසස් සීලයක පිහිටාගෙන සීලේ පදනම් කොට සමත භාවනා වඩනවා. සමත භාවනා ජාති 40ක් තියෙනවානේ. එයින් සීලම ධ්‍යාන ලබන්න පුළුවන් භාවනා ක්‍රම 10ක් තියෙනවා. ඒවට කියන දස කසින කියලා. දස කසින වලින් එකක් හැරි 9කින් අෂ්ඨ සමාපත්තියම ලබන්න පුළුවන්. ඒකකින් පුළුවන් වෙන්නේ රූපාදී සමාපත්තිය පමණයි. ආනාපාන සතියෙන් රූපාතර ධ්‍යාන සමාපatti පුළුවන් ඊට වඩා බෑ. කායගත සතියයි අසුභ භාවනා 10යි කියන 11න් ප්‍රථම ධ්‍යාන පමණක් ලැබෙනවා. මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුනෙන් ධ්‍යාන තුනක් බැගින් ලැබෙනවා. උපේක්ඛා භාවනාවෙන් හතරෙනි ධ්‍යානෙ පමණක් ලැබෙනවා. මෙන්න මේ ධ්‍යාන ලැබෙන භාවනා ක්‍රම 30ක් තියෙනවා. එතින් අපි හිත බලමු අෂ්ඨ සමාපatti ලැබෙන භාවනා නමය. පඨවි කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින කියන හතරයි. නීල කසින පීත කසින ලෝහිත කසින ඕදාක කසින කියන හතරයි. අටයි ආලෝක කසිනයි. දහමෙන් එක ආකාශ කසිනයි. ඔය 10න් පුළුවනේ රූපාචර ධ්‍යාන හතර හතර උපදවන්න. ආකාශ කතිනේරි ඉතිරි නමෙන් පුළුවනි අරූප සමාපatti අතර උපදවන්න. මේ අරූප සමාපatti දක්වාම ගියාම අෂ්ඨ සමාපatti ලාභී වෙනවා. අෂ්ඨ සමාපatti ලාභී කෙනෙකු ඒ ධ්‍යාන ලැබූ පමණින් අභිඥා ලබන්නේ නැහැ. ඒකට කියනවා පරිකර්ම විදි කියලා විශේෂ වැඩ කටයුතු. 14 ආකාරිත හිත පුහුණු කරනවා. 14 ආකාරයෙන් හිත පුහුණු කරලයි එක එක අභිඥාව සඳහා වෙන වෙනම ව්‍යායාම කරන්නේ. ඉරිදි විද අභිඥාව, දිවේ ශ්‍රෝත අභිඥාව, පූර්වේ නිවාසාන සුමුති අභිඥාව, චේතෝපරිඥාන අභිඥාව, දිබ්බචක්කු අභිඥාව කියලා ඔක්කොම පහක් තියෙනවනේ ලෞකික අභිඥා. එයින් මෙතන කියවන විකුරුවන ඉරිදියයි මනෝමය ඉරිදියයි අදිෂ්ඨාන ඉරිදී කියලා ඉති තුන. ඔය තුනමයි තියෙන්නේ ඉරිදී ද අභිඥාවටයි. විකුරුවන ඉරිදී කියන්නේ ප්‍රාතිහාර්ය පෑම. තමන් එක්කෙනෙක් වෙලා දහස් ගණන්ම වාපාන. දහස් ගණන් වෙලා එක්කෙනෙක් බාටපත් වෙනවා. ගස්කල් පර්වත කඳු හෙල් විනිවිද ගමන් කරනවා. මහ පොළොවේමින් අහසේ ගමන් කරනවා. මහ පොළොවේමින් වතුරේ කිමිදෙන් වතුරේ මේ ගමන් කරනවා. එවගේ වතුරේමින් මහ පොළවේ කිමිදෙනවා. අහසේ සිවිරියව පවත්වනවා. සඳහෙරු අත ගන්නවා. බමලෝ දක්වා තමන්ගේ බලේ පවත්වනවා. මේවාට කියනවා නුයෙක් නුයෙක් විශ් වලා ගන්න හැ කියනවා. ඒවා අදිෂ්ඨානි විකුරුමනේ ඉරිදී. අදිෂ්ඨානි ඉරිදී කියන්නේ තමන් ඉන්නේ තැන ඉඳගෙන කවුරුත් දන්නේ නැහැ කවුද මේ කරන්නේ කියලා ඕන දෙයක් කරන්න පුළුවන් පොළොව කම්පා කරන අදිෂ්ඨාන බලි. රාගේ වෛද්‍යාන්ත ප්‍රාසාදේ කම්පා කරන මනලව තියෙන ආක්මෙන් දෙවලෝ බමලෝ ගෙනල්ලා මේ ආන්න අන්නයට පෙන්වන්න දකින්න සලස්සනවා. සතරාපා යනුත් ඇයට දකින්න සලස්සනවා. මේ වාගේ ගමන් වෙනසක්වත් නොවී ඉන්නේ තැන ඉඳගෙන අදිෂ්ඨාන බලෙන් විශේෂ දේවල් කරනවා. ඒවාත් කියන අදිෂ්ඨාන ඉද්දී කියලා. ඊළඟට මනෝමය ඉරිදී කියන්නේ තමාහා සමාන ආත්භාව මවාපෑමයි. බුදුරජාණන් වහන්සේ අමාමහා පෙළහර ප්‍රාණ වෙලාවේ
නිර්මිත බුදුරුවක් මවනවා කිසියම් වෙනසක් කාටවත් හොයන්න බෑ. නියම බුදුරජාණන් වහන්සේ මේ කවුද කියලා කාටවත් වෙනම හොයන්න බෑ එක වගේ. තුලපන්තක ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච උදෑසනදී තමන් හා සමාන දහසක් දෙනා මවාගෙන හිටියා ජීවක අඹවන්නේ. කිසි වෙනසක් නෑ. තුලපන්තක ස්වාමීන් වහන්සේ කවුද කියලා අහුවාම දහසක් දෙනාම කිව්වා මම තුලපන්තක මම තුලපන්තේ කියලා. දබ්බමල්ල ස්වාමීන් වහන්සේ සේනාසන පැනවීමේ අග්‍රස්ථානයේ දිනා සිටියේ මහා රාත්‍රියේ පවා බොහෝ ආගන්තුක භික්ෂූන් ඇවිල්ලා කියනවා රජගහනුවරට වේලවන ආරාමයට ලෙකින අපට අර දිජ්ජ කෝටේ ආසන ඕන. අපට ඉසිගිලි පර්වතය ආසන ඕන. ප්‍රේමහාර පර්වතය ආසන ඕන. අපට සීතවන්නේ ආසන ඕන. මේ බොහොම දුරස්තල තැන්. ඒ වෙලාවට මේ දබ්බමල්ල ස්වාමීන් වහන්සේ සාතන් වහන්සේ දැන් ස්ථාන පහකරන යන්න තියෙන්නේ. පස් දිනෙක බාටපත් වෙනවා. සමාහා සමාන තව හතර නමක් පස් නමක් මවාගන්න. මවාගෙන අර සංඝ පිරිස පෙරමුණේ තියාගෙන පාරේ කෙටි කරගන්න. අභිඥා බලයෙන් පාරේ කෙටි කරලා බොහොම සුළු වෙලාවකින් ඒ තැන් වලට ගිහලා ඔක්කොම කියලා දෙනවා මෙන්න මෙන්න දොර මෙන්න යතුරු මෙන්න ඇඳ මෙන්න පුටුව මෙන්න පෙන් බඳුන මෙන්න මේ පරිභෝගක පෑන් මේ බොන පෑන් මේ තමයි කතිකාවත මෙන්න හැරමිටියේ මෙන්න පාවහන් යුගල ඔක්කොම කියලා දීලා මෙන්න කාලසටහන කියලා දීලා ගාසතුරු දාන් වෙනවා. මේ වාගේ තමාහා සමානාත් භවමා මාපයමේ ඉර්දීටි කියන්නේ මනෝමේ ඉර්දී. ඔව ලැබුණේ නිකන් නෙමෙයිනි. මේ වාගේ අනන්ත වාරවල දාන නිත්‍ය සීල උපෝසත සීල භාවනා කියන සතර මහා නිධානේ කරගෙන තිබුණා. ඒ වාගේ ඵලයේ තමයි ඔය සම්පත්පත් ලැබුණේ. ඥාන විස්පාරිදී කියන්නේ තවත් එකක්. ඒ කියන්නේ යම් කෙනෙක් රහත් වෙන්න උපන්නා අනිවාර්යෙන් අන්තිම වාසයෙන් රහත් වෙලා තමයි පිරිනුවම් පාන්නේ. එහෙම රහත් වෙන්න උපදින පස්චිම භවයක උත්තමයන් වහන්සේ නමකට ජීව සිටින්දී හෝ පැවිදිව සිටින්දී හෝ රහත් වෙන්න ඉස්සර කවදාකවත්ම ජීවිත හානියක් වන්නේ නැහැ. මොනම හේතුවකින්වත් ජීවිතයෙන් නසන්න බෑ. හිඳසුණක් වශයෙන් කියනවා නම් සංකිට්ඨ ස්වාමීන් වහන්සේගේ ජීවිතේ දබ්බමල්ල පුත්තිස්ස ස්වාමීන් වහන්සේගේ ජීවිතය වාගේම භූතපාල ස්තෝරියන් වහන්සේගේ ජීවිතය වාගේම දබ්මේ මහ බක්කුල මහ රහතන් වහන්සේගේ ජීවිතය මේ උත්තමයන් වහන්සේලාට රහත් වෙන්නේ ඉතින් විශාල අනතුරු මුහුණ පාන්න සිදු වුණා. මොනම දෙයකින්වත් ජීවිතාණු නෙනේ. සංකෙච්චේ ස්වාමීන් වහන්සේ පිදලා හිටියේ සවැත් නුවර සිටු ගෙදරක කුළුඳුල් දරුවෙක්. උපදින්න ඉන්න වෙලාවේ මම කලුරේ කළා. මම කලුරේ කළා. දෙමව්පියෝ නෑදෑයෙකු කියලා ඒ කුමාරිකාවගේ ශරීරය ආදාහන කළා. උදේ ගිහින් මේ ජිනිස් ජනසය නිමන්න ගියාල බැලුවාම මෙන්න දරුවා අර අඟුරු ගොඩේ ඉන්නවා කිසිම දුකක් වේදනාවක් පිටතක් නැතුව. හැබැයි ඇහැ ළඟ සුළු තුවාලයක් වෙලා තිබුණා. ඒ දරුවා වැඩිහිටියෝ හදාගෙන හත් අවුරුදු වාසයේදී සරියුත් මහ රහතන් වහන්සේට බාර දුන්න මහාන කරගන්න මහාන වෙන්නේ ඉසේක සුද බාල වෙරෙනකොටම සෞකලේශනස රහත් වුණා. ඒ රහත් වෙන්න උත්පන්න උත්මයෙක් නිසා තමයි අර මම කලුරේ කළත් දැරසයේ ආදාන කළත් ජීවිතහානියක් නොවේ ආරක්ෂා වුණේ ලබන්නේ තිබුණු අරිහත් මාර්ගඥානයේ අනුභවයයි. මේකද කියනවා ඥාන විස්පාරිර්දිය. දබ්බ මල්ල පුත්තිස්ස ස්වාමීන් වහන්සේ උපන්නේ කුසිනාරා නුවර. මල්ල රාජකුමාරී. හේත් කුමාරිකාවගේ කුළුණු දරුවා. දරුවා උපදින්න ඉන්න අවස්ථාව ආසන්න වෙලා මම කලුරේ කළා. ඒ මමත් අර වාගේම ආදාන කරනු ලැබුවා. ආදාන කරන වෙලාවේ දරු ගර්භයේ පුපුරලා වීසියලා ගිහිල්ලා දර ගොඩ උඩ රැඳුණා. දරුවා ජීවත් හිටියා. වැඩිහිටියෝ මේ දරුවා හදාගෙන අර වගේ මහත් අවුරුදු වාසයේදී මහාන වෙන්න බාර දුන්නා. අර විදිහටම ඉසේ සුද බාන කොට මුන්නාසේ සෞකලස්නස රහත් වුණා. මේ රහත් වෙන්න පිණිතිවිච්ච නිසා තමයි මම කලුරේ කළත් ආදාන මේ දරසයයිදී වුණත් ජීවිතහානියකටපත් නොවි ආරක්ෂා වුණේ ලබන්න කිබුණු අරියත් මාර්ගඥානයේ අනුභවය. මේ ඥාන විස්පාරි
භූතපාරිශ්චරයන් වහන්සේ කියන්නේ අබෞද්ධ දරුවේ කිස්සර. නම බුද්ධස්ස කියන මේ වචනේ නිතර භාවිතා කරමින් හිටිය සෙල්ලමට. මොකද බෞද්ධ දරුවේ එක එක කැට ගහනවා. බෞද්ධ දරුවා කැටේ විසි කර නම බුද්ධස්ස කිය. මේ අබෞද්ධ නාමයන්ට ඒක කටපාඩම් කරගත්තා තරඟෙට ජයගන්න. එයා දරුවාගේ පියා ජීවත් වුණේ දර කපලා. කැලෑවේ ගිහින් සෝම්බිමේ කෙළවරේ සීතවනේ ආසන්න කැලෑවේ දර කපලා කඩත්තේ ප්‍රතෝලා ගණුන් දෙන්න හොයාගෙන ගියා පියා. ගණුන් දෙන්න නගරයටම ගිහිල්ලා ආපසු එන්න බැරි වුණා මේ තාත්තට නගරද්වාරේ මහලා. දරුවා තාත්තා ළඟ තනි වුණා. රාත්‍රියේ මැදියේම අමනුෂ්‍යෝ දෙන්නේ කැවිලා දුරුදාන්ත අමනුෂ්‍යෙක් මේ ළමයාගේ කකුල ඇල්ලුවා. මේ ළමයා නමෝ බුද්දස්ස කියලා ආවදී වුණා කෑ ගැස්සিলা. මේ නමෝ බුද්දස්ස වචනේ භාවිතය නිසා බුදුගුණ බලය නිසා අමනුෂ්‍යයා තිගැස්සিলা ගේකපත් වුණා. අනේ සම්මාදීකිතේක අමනුෂ්‍යකේ අනිත් එක්කෙනා ඒ ඇත්ත කිවොන් අපරාධයක් කළා දැන් දේව දඬුවම් ලැබේවා මේ දරුවාට ආරක්ෂා සැලසන්න කියලා මව්පියන්ගේ වෙහෙසෙන් ඉස්සරහට පෙනී ඉඳ සැලැස්ුවා. කජ්ජරුවන්ගේ රන්තලින් කෑමගෙනත් කෑ කැරෙව්වා. එළිවෙනකම් මේ දෙන්නා ඒ දරුවාව රැක බලාගෙන හිටියා. පවෝදා මේ දරුවායි පියායි දෙන්නම කජ්ජරුවන් ළඟට අල්ලගෙන ගියා රජ්ජරුවන්ගේ රන්තලිය හොරකම් කෙරුවා කියලා. පස්සේ මේ රන්තලියේ ලියලා තිබුණා මේ සිද්ධිය අමනුෂ්‍යෝ. රජ්ජරුවෝ පැහැදිලා මේ දෙන්න එකගෙන ගිහින් බුදුබණ ඇසෙව්වා. එයින් මේ දෙන්නම සෝවාන් වුණා. පසුව මේ දරුවා බුදු සසුනේ පැමිදෙව සව් කෙලෙස් නැසා අරිහත්ත්වයට පත් වුණා. මේ රහත් වෙන්න හේතු සම්පත් තිබෙච්ච නිසා තමයි මේ අරිහත් මාර්ගඥානයේ තේජස නිසා තමයි අර අමනුෂ්‍යයන්ගෙන් පීඩාවක් නොවී ආරක්ෂා වුණේ මේ ඥාන විස්පාරිදී. බක්කුල මහ රහතන් වහන්සේ කියන්නේ ඒ කා සංකේයේ කල්පලක්ෂයක් පින් පුරාගෙන පුත්තමි. උපන්නේ බරණැස් නුවර මහා සිටු ගෙදරක උපන්නේ. උපන් දාපතම මෞතමිය හරිම නිරෝගී. මව කුසේ සිටින කාලයේම මේ දරුවා උපන්න දවසේ දෛවඥයන්ගේ නියමෙන් ගංගා නම් ගඟේ නාවන්න ගෙනිච්චා. ඔරුවක් තරම් විශාල මාළුවෙක් පීනඟ දැනිලා මේ මව්වරු බියගන්නලා දරුවා ගෙද ගත්තා. හැබැයි මේ දරුවා රහත් වෙන්න උපන් කෙනෙක් නිසා මාළුවාට දේ යට යන්න බැරුව දරුවාගේ පුණ්‍ය තේජස නිසා මල කඳක් වාගේ වතුරේ පාවෙවි පාවෙවි ගියා. සේතවි නගරේ කේවත්තේකට අහුණා. කරට ගන්නකොට අල්ල ගන්නකොට මැරුණා. මේ සතා මැරුණා. මේ සතා කරගාගෙන ගියා මේ මාළුවාව කරගාන ගියා ගයක් ගයක් ගන්න මිලට දෙන්නේ. දරුවන් නැති සිටු ගෙදරක සිටුමව කෙනෙක් මිලට ගත්ත කහවණු 1000ක් දීලා. මේ මාළුවාගේ පිටපැත්තෙන් කඳ පැලෙව්වම මේ දරුවා යහතින් ජීවත් වෙ හිටිය. අන්තිමේදී මුල් දෙමව්පියෝ මේ දෙමව්පියෝ රජතුමාගේ නියමෙන් මාස 4න් 4ට මාරුවෙන් මාරුට හදාවදාගත්තා. අවුරුදු 80ක් ජී ජීවිතේ සම්පත් වින්ද කවදාකවත් උන ප්‍රතිසේවාවක සරදයක්වත් නැ. ඊළඟට බුදු සසුනේ පැවිදි වෙලා දවස් 7කින් පසුව සව් කෙලෙස් නැසී අරියත්තේට පත් වුණා. තාත්තා අවුරුදු 80ක් ජීවත් වුණා. උන්වහන්සේ නිරෝගී වූවන්ගෙන් අග්‍රස්ථානයේ දිරුවා. එදා මාළුවාගේ කුස තුළ ජීවිතාන්‍යයක් නොවුනේ ලැබෙන්නේ තිබුණු අරියත් මාර්ගඥානීය අනුභවයයි. මෙන්න මේ වාටි කියනවා ඥාන විස්පාරිර්ධිය. දැන් අපි මේ කරන පින්කම් වල අනුභවය අපට ඔයිරිදී කොහොම ලබන්න පුළුවන් මතුවට. සමාධි විස්පාරිර්ධිය කියන්නේ ඔය වාගේ මහා පුදුම බලයක්. ඥාන සමාපatti වල එදී ඉන්නකොට කිසිම අනුතුරක් නොවෙන බාට සාධකයක් තමයි සමාධි විස්පාරිර්ධිය. පිළිතුරු අහල ඇති උදේනී නුවර උදේනී මේ කොසමෑ නුවර උදේනි රජතුමා තමන්ගේ එක්තරා බිසවකගේ කියන්නේ මාගන්ධි කියන බිසවකගේ බොරු පැමිණිල්ලක් නිසා සෝවාන් මාර්ගපාලාභී හිටිය සාමාවතියතුළු 500ක් බිසවවරු පේළියේ තීතවලා එකම විසකවා පීතලයකින් මරන්ට දුන්න අයාගෙන දුන්න මානගෙන හිටිය. එනාවේනි සාමාවත්‍ය ඇතුළු 500 දෙනාම මෛත්‍රී ධ්‍යානෙට සමවැදුණා. මෛත්‍රී ධ්‍යාන බලයෙන් රජුව ගල් ගැහුණා.
රජ්ජුරුවන්ට ඊතලේ විඳින්න බැරි වෙලා ජල් ගැහුණා. පස්සේ දේවිය සාමාකේ දේවිය සමාපත්තිය නැගිටලා රජ්ජුරුවන්ට කතා කළා. මහරජ්ජුරුවන්ට බය ඇති වුණාද? එතකොට සජ්ජුරුවන් එක මුරුදු වෙලා දුන්න ඊතලේ පැත්තකට දාලා ගිහිල්ලා සාමාතේගේ පතෝ දෙකල්ලා වැන්දා. පස්සේ එතුමී කිව්වා, මට වඳින්න එපා, මගේ පියාණන් වහන්සේට වඳින්න සරණ යන්න. එදා තමයි උදේන රජුට බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. මේ මොන බලයක්ද? ප්‍රථම ධ්‍යානයේ බලය නිසා රජුරවන්ට විඳින්න බැරි වුණා. අන්න සමාධි විස්පාරිවිදියා. හදා දවස් 14ක් 15ක් වෙන් කරගෙන උත්තරාව කියන මේ උපාසිකා බුදුපාමොක් මහසංගරයට දනක් දෙමින් හිටියා. 14 වෙනි දවසේදී ශ්‍රීමාව මෙතුමිය ඝාතනය කරන්නට කැකෑරෙමින් තිබුණු තෙල් කිනි නිසා කරන් ඉසේ වැක්කෙරුවා. එතුමිය මෛත්‍රී ධ්‍යානයේ සමය දුනා. ධ්‍යාන බලෙන් අර කැකෑරෙමින් තිබිච්ච ගිනිහන් වෙච්ච තෙල් ටික සීතලම වෙලා වැගිරුණා. අන්තිමේ ශ්‍රීමාව දමණය වෙලා පසුදා බණහල ශ්‍රීමාවද සෝවාන් ඵලයට පත් වුණා. මේ අතර මහා ගිනියන් වෙච්ච තෙලින් හානියක් නොවුනේ සමාධි විස්පාරිදී. දිනක් සරියුත් මහරහතන් වහන්සේ පසළොස්වක් පෝ දවසක ඉසකෙස් බාල වේශ කලාවන මිගදායේ එළිමහනේ සමාපත්තියෙන් වැඩ හිටියා. හද පාඩේ අහසින් ගියේ නන්ද කියන මහා දාමරික යක්ෂේ මේ රහතන් වහන්සේගේ දිලිසෙන චිරස්තලයේට බලවත් අතුල් පහරකින් ගහගෙන ගියා. මේක දිවසින් දැක්කේ මුගලන් මහ රහතන් වහන්සේ. සෙනිකෙන් ඉතින් ඇවිල්ලා හැම ගෝහන්සේට වේදනාවක් නැද්ද? නෑ, කිසිවක් නෑ. අනේ ස්වාමීනි, මං දැක්කා මේ නන්ද යක්ෂයා ගෝහන්සේට පහරක් ගෑවා. ඇතෙක් තනං ගලකට මේ පහර ගෑවා නම් ඇත්ත ඒ ගල කුඩු කුඩු වෙලා යනවා, සුණු විසුණු වෙලා යනවා. අනේ ස්වාමීනි, මේ ශාන්ත සමාපත්තියේ බලය නිසා තමයි මේ විහෙසක් හොඳනින්නේ කියලා. අනේ සමාධි විස්පාරිදී. සමාධි බලය. කකුසන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉරිදුවන්තයන්ගෙන් අග්‍ර වූ සංජීව මහරහතන් වහන්සේ දින හැන්දෑවේ ගහක් මුලේ පාරයිනේ ගහක් මුලේ හෙට උදේ නැගිටින්නේ මේ කියලා නිරෝධ සමාපත්තියේ සමයදී හිටියා. හැන්දෑව වැඩඇල්ලා ගෙවල් දොරවල් බලා යන මිනිස්සු දැක්කා මේ රහතන් වහන්සේට හුස්ම වැටෙන්නේ. බැලුවාම අපවත් වෙලා ඉතින් ගෞරවයෙන් බොහොම ගෞරවයෙන් ඔක්කොම එක පිළා දරසායක් ගහලා වට කරලා ගිනි කියලා ගියා. අනේ පහෝදා උදේ වෙනකොට ස්වාමීන් වහන්සේගේ සිවුරේ නූල් පොටක්වත් පිච්චලා නැහැ. අලු ටික ගසා දාලා පිටිසුඟා වැදියා. මිනිසු දැකලා කියනවා, ආයියේ අපවත්ලා හිටියේ ස්වාමීන් වහන්සේ මෙන්න අද ජීවත් වෙනවා. එදා ඉඳලා සංජීවී කියලා නම ඇති වුණා. එතකොට ගින්නෙන් අනතුරු නොවුනේ සමාධි විස්පාරිදී. ඔයාගේ මුගලන් මහරහතන් වහන්සේට පූර්ව බලවත් කර්මයක විපාකෙන් හොරු 500ක් ඇවිල්ලා තමන්ගේ දේහයේ ඇටකටු සුනුසල් තරමට කුඩු කළා. පඳුරක් කොට වීස කළ දැම් පිදුරු මිත්‍යාක් වාගේ. මේ රහතන් වහන්සේ එච්චර වද දීලවත් පිළිනුවම් පෑවෙන්නේ නැහැ මොහොතේ. උන්වහන්සේ සමාපatti බලෙන් ජීවිතේ ශක්තිමත් කරගෙන සරුවක්යන් වහන්සේ වෙත පැමිණිලා පිරිනුවම් පාන්න අවසර ලබාගෙන අනේක වේ දිරිදි ප්‍රාත්‍යහාරයේ පාල තමයි නිසි වේලාවට පින්නුවම් පාන්න වැඩි. අර සමාධි ස්පාරේදී ඔය වගේම සංකේච්ච මහ රහතන් වහන්සේ අත්තරුදු සාමයේ කාලෙනි රහත්තුනි පැවිදි වුනේ. කිෂ්ණමක් ස්වාමීන් වහන්සේලා ආරණ්‍යයකට වඩින්දී බුදුරජාන් වහන්සේගේ අවසරේ පරිද්දෙන් සරියුත් මහ රහතන් වහන්සේගේ නියමෙන් මේ සංකෙච්ච මහ රහතන් වහන්සේද ඒ පිරිසට එකතු වෙන්න සිද්ධ වුණා. මාසෙකින් පස්සේ පුදුම විපත්තියක් ඒ තිෂ්ණමට මොන පාන්න සිදු වුණා. ඒ තමයි මාසයක් උන්වහන්සේලාගේ ඉඳුල්පත් කමින් හිටියේ දුප්පත් මිනිස්සේ ස්වාමීන් වහන්සේලා නොකියා යන ගමනකදී හොරුන් අහුවෙලා උ මරන් ගදාපු වෙලා හොරුන් කිව්වා, එපා මම මරන්නේ, මං ඉඳුල්පත් කාලා හැදිච්චි බොහොම දුප්පත් මිනිස්සේ බොහොම වංශවත් එවාගේම වාසනාවන්ත උතුමන් ඉන්න අන්නවල් කැලෑවේ පස්සේ මිනිහත් එක්කම හොරු ආවනේ මේ තිස්නම එක නම කරගෙන යන්නේ. ඒලාමේ
හැම දිනම එක එක්කෙනා කිව්වා මම යන්නම් කියලා. 31 කෙනාට හිටියේ මේ සංකේච්ච මහ රහතන් වහන්සේගේ වාසයෙන් අවුරුදු 7 වුණාට කිව ඔබ වහන්සේලා කිසිසේත් මේක දිගටපත් වෙන්න එපා. මම ආවේ ඔය සඳහා තමයි. මගේ උපාධ්‍යාන වාසයට අවශ්‍ය දුන්නේ මේ විපත්‍ය දැකලා ඔබ වහන්සේලා දුක් වෙන්න එපා. මම යනවා මේ ඇත්තන්ගේ බිලි පූජාවට. ඉතින් එකරණ ගියානේ හොරු 500. එකරණ ගියලා දැන් ගිනි නැල ගහලා දැන් බිලි පූජාට මේ ස්වාමීන් වහන්සේගේ ලේ මස් ගන්න සූදානම් වුණා. මේ සංකිට්ඨ මහ රහතන් වහන්සේ වාසෙන් අවුරුදු 7ක් වුණාට පින්නතුනේ මොනතරම් පුණ්‍ය තේජසද්ද ධ්‍යාන බලයක්ද සමාපත්තිය සමවදින ධ්‍යාන සමාපත්තිය. හොර දෙටුවා අත් කලක් වුණා දෙපළු කරන්න පුළුවන් මහා බලගත්ු කඩුවක් අරගෙන මේ කුඩා ස්වාමීන් වහන්සේ දිගලට පහරක් ගැහැවා. කඩුවේ මුවාත නැණීගෙන අනිත් පැත්තට හැරුණා. ඊළඟට තාසලයක් කඩුවා සලාගෙන ගැහැවා. මේ කඩුවේ තලයේ තල් කොළයක් නැණීගෙන කේන්දරයක් නමාගත්තා වාගේ මිට දක්වා නැමිලාවන්නේ. පස්සේ කඩුව වීසි කරලා ගින් ගැන්දා. ඒ වෙලාවෙ උන්වහන්සේ සමාපත්තියෙන් අවදි වුණා. හොර දෙටුවේ ඇසුවා තමුන් වහන්සේට බයක් නැද්ද? ඔව් මට බය නැහැ. මම බය වෙන පාපයක් කළා නැහැ කියලා උන්වහන්සේ බණ කිව්වා. බණ කිව්වාම හොරු ඔක්කොම පැහැදිලා උන්වහන්සේට වැඳලා සමාව අරගෙන හැම දිනාම දහසිල් සමාදන් වුණා. දහසිල් සමාදන් කරවගෙන අර තිෂ්ණම වෙත එක්කරගෙන ගිහිල්ලා සාරිපුත් මහ රහතන් වහන්සේට නැවත පමුණිලා සීල දෙනා මහාන කරවලා බුදු පාමුලට පමුණුවා බණ අස්වලා සෞ කෙලෙස් නැසා අධිහත්යට පැමිණිවා. මේ සංකිට්ඨ ස්වාමීන් වහන්සේට අර ආයුධයෙන්මයි අනුකඩක් නුනේ. අද සාන්ත සමාපත්‍ය අනුභව මේවට කියනවා සමාධි විස්පාරිර්ධිය කියලා. දැන් ඉරිදි පහක් අපි කියෙව්වා. තා කියනවා ආරිර්ධිය කියලා. ආරිර්ධිය කියන්නේ සාමාන්‍ය ලෞකික මාඥයා සොම්නස් වෙන අරමුණේ සොම්නස් වන්නේ නැහැ. ඥාන සම්ප්‍රයුක්ත උපේක්ෂාව ඇති කරගන්න. සමහර සම ලෞකික මිනිසෝ පිළිකුල් කරන දෙහි පිළිකුල් කරන්නේ ඥාන සම්ප්‍රයුක්තව උපේක්ෂක වෙනවා. මේ වාගේ හැම අරමුණකදීම ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති නැනවත් උපේක්ෂාව. ඒකට කියනවා ඥානෝපේක්ෂාව කියලා. මේ ඥානෝපේක්ෂාවට හේත පිහිටුවා ගන්න. ඒක තමයි ආර්ය ඉරිදී රහතන් වහන්සේට පමණයි ඒක ලැබෙන්නේ. එතකොට මේ කියන්නේ ඥාන විස්පාරිද්දී සමාධි විස්පාරිද්දී ආරිද්දී ලැබෙන්නේ කොහොමද? මේ වාගේ දාන සීල භාවනාදී කල්ප ගණන් කල්ප දහස් ගණන් කල්ප ලක්ෂ ගණන් තිස්සේ රැස් කර ගන්නා ලද අනුගාමික පුණ්‍ය නිධානයන් ඥානභාවය. ඊළඟට කර්ම විපාක ජීර්දී ඒ කියන්නේ දැන් මේ පක්ෂීන් අහසේ පියාසර කරන අපට බෑනේ. අපට බැරි වුණාට මේ අහිංසක පක්ෂීන් පියාසර කරන්නේ කොහොමද? ඒ අත්ංගේ කර්ම බලේ. ඒ වගේම භූත පිසාච කුම්භාන යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය අපට පේන්නේ නැතු ඉඳලා මෙන්න පේන්නේනවා. මොකක්ද? හේතු අපට සමාත ආවිෂ්ඨ වෙනවා. සමාත අපේ හිතට ආවිෂ්ඨ වෙලා නොයෙක් දේවල් ඉල්ලා ගන්නවා. සමහර විට අනුන්ගේ හිත බලලා කින් අනුමෝදන් වෙනවා. ඔය වාගේ දේවල් ඒ අත්තන් ලැබුණේ මොන බලයකින්ද? කර්ම බලේ. ඒක පුණ්‍ය බලයක් නෙමෙයි කර්ම බලේ. සමහර විට සමහර මිනිස්සේ ලස්සනට මල් ගහක් පිපිලා තියෙනව දැකලා ඕගෙන හෝල්ලනවා. මල් ගහේ මල් ටික කුණු වෙලා යනවා. ඕවත් කර්ම විපාක ජීර්දී අකුසල පැත්තේ. අකුසල බලයක්. පිනිතුන් ආල ඇති වලගම්බා රජුරෝ තමන්ගේ සහෝදරයෙකුගේ වරදකට දත් මිටි කෑවා. දත් කෝරු කනකොට අර සහෝදරයා මැරිලා වැටුණා. මේ කර්ම විපාක ජීර්දී. පිනිතුන් ආල ඇති ලංකාවේ මේ පළාතේ ඉපදී රාජ්‍යයට පත් වුණා මහපරිකුම්බා රජුරු පොළොන්නරුවේ රාජ්‍ය කලේ. ඒ රජුරු රාජ්‍ය ලබන්නේ ඉස්සර රාජ්‍ය ලැබීම සඳහා කටයුතු කරගෙන යන කාලේ තනියම කැලෑවක පිට්ටනියක් මැද්දෙන් යනකොට විශාල අංගෝණෙක් වේගෙන් අනින්ද පැනගෙන ආවා. මේ රජුරු හෙල්ලුනේ නැතුව ගල් ගැහුනවා ගෙඳලා අංගෝණ අනින්ද හදනකොට රජුරුවන්ගේ තිබෙච්චි කර්ම විපාක ජීර්දී නිසා අංගෝනගේ අංකට්ටුව ගැලින වැටුණා.
අංගෝන ලැජ්ජාවට පත් වෙලා දුවන්න පටන් ගත්තා. කොහොමද අනින්නේ අන්තත්ව ගැලේලා වැටුණා. මේ වාගේ දේවල් කර්ම විපාක දීර්ති. ඉන්නකෝ ආලැති වයිසුදන දීමරාජා සෝවාන් වෙන්නේ ඉස්සර වරද කරන ලද අමනුෂ්‍යයන්ගෙන් දඬුවම් ලබා ගන්න දඬුවම් ලබා දෙන්නේ බාරකාර අමනුෂ්‍යව අල්ලගදීනෝ. ඒ වෙලාවට වයිසුදන දීමරාජයා තවා බලනවා. තවා බැලුවාම මේ වරද කරපු අමනුෂ්‍යෝ අබපු පුරන්න වගේ මැරි වැටෙනවා. මේ කර්ම විපාක දීර්ති. ඒවා කුසල් පැත්තෙත් අකුසල් පැත්තෙත් දෙකම බලපානවා. අනික විඥාමයේදී කියන්නේ අතරවන විද්‍යාව. අතරවන කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍රය බාලි. මන්ත්‍ර ශාස්ත්‍රය බාලියෙන් අමනුෂ්‍යයන්ගෙන් වැඩ ගන්නවා. අමනුෂ්‍යයන් ආවිෂ්ඨ කරනවා. රාගයෙන් අනවින කොටවින බන්ධන මේවා කරනවා. ඒවා ඉවත් කරනවා. රාගයෙන් අංගම් පිල්ලි අරිනවා. නොයෙක් දාමරික වැඩ කරනවා. නොයෙක් අකුසල් වැඩ කරනවා. එවාගේම විෂබස්සය වැඩවා. රෝග සුව කරනවා. මේ වාගේ හොඳ පැත්තත් නරක පැත්තත් දෙකටම අතරවන විද්‍යාව හේතු වෙනවා. මන්ත්‍ර ශාස්ත්‍ර බලය. ඒවාට කියනවා විඥාමීර්ධි කියලා. කුසල කුසල දෙකටම අයිති වෙනවා. අනික තමයි සම්මා ප්‍රයෝගිද්ධි කි. සම්මා ප්‍රයෝගිද්ධි කියන්නේ පින්නතුනි නුවණෙන් යුතුව කරන කටයුතු වල ප්‍රයෝජනෙ ලැබෙනවා. ගොවියා නුවණින් යුතුව ගොවිතැන් කළා නම් කිසියම් පාපයක් නැතුව සරු අස්සන්නක් නෙලා ගන්නවා. ඒවට කියනවා සම්මා ප්‍රයෝගිරිදි. වෙළෙන්දා නුවණින් යුතුව වෙළෙන්දාමක් මැනවින් කරනවා නම් වෙළෙන්දාමෙන් නිසි ආදායම් ලැබෙනවා, ලාභ ලැබෙනවා. ඒවා සම්මා ප්‍රයෝගිරිදි. එවාගේම පාසල් ගුරුවරයා මනා නුවණින් යුතුව ශිෂ්‍ය දරුවන්ට නිසසී අධ්‍යාපනය දෙනවා නම් ඒ දරුවෝ හොඳ ඥානවත් දරුවන් වෙලා හොඳ රටට සේවයේ සැලසෙන ජනතාවට සේවයේ සැලසෙන යහපත් පුරවැසියන් බවට පත් වෙනවා. දෙමව්පියෝ නුවණින් යුතුව දරුවන් හදනවා නම් ඒ දරුවෝ සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දරුවන් බවට පත් වෙනවා. වෛද්‍යවරයා නුවණින් යුතුව වෛද්‍ය සේවය කරනවා නම් නානා ප්‍රකාර අසාධ්‍ය රෝගීන් පවා සුවපත් කළ හැකි වෙනවා. මේ වගේ සීලවන්තයා නුවණින් සීලය රකිනවා නම් ඒ සීලය ආනිසංස මේ ජීවිතයේම විඳිනවා. සමාධි භාවනා වඩනා නුවණින් යුතුව සමාධි භාවනා වඩනවා නම් ඒ සමාධි භාවනාවෙන් ධ්‍යාන සමාපatti උපදවනවා. විපස්සනා වඩනා නුවණින් යුතුව විපස්සනා කරනවා නම් ඒ ආනිසංස මේ ජීවිතයේම ලබනවා. ධර්මයේ ඉගෙන ගන්නා වූ ධර්මධාරීමට කැමැති අය නුවණින් යුතුව ධර්මයේ ඉගෙන ගන්නවා නම් සැබෑම ධර්මධාරීන් බවටපත් වෙනවා. මේ වාගේ තමන් කරන කටයුතු නැන නුවණින් යුතුව සිදු කිරීමෙන් ලැබෙන අර්ථ සම්ප්‍රාප්තියද කියනවා සම්මා ප්‍රයෝගිර්ධිය කියලා. දැන් ඔන්න ඉරිදී නාමයක් අපි කිව්වා. තව එකිනෙකයි කියන්න තියෙන්නේ. ඒ තමයි පුඤ්ඤවතෝ ඉද්ධි. දැන් මේ සියල්ලටම ප්‍රධාන වූයේ පින්කම්. දානමය පින්කම්, නිත්‍ය සීලමය පින්කම්, උපෝසත සීලමය පින්කම්, භාවනාමය පින්කම්. එතකොට මේදී පුඤ්ඤවතෝ කියන්නේ කළ පින් ඇති තැනැත්තා. කළ පින් ඇති තැනැත්තාට මෙලවත් පරලවත් පුදුමාකාර අනුසස් දකින්න ලැබෙනවා. පින්තුන් අහලා ඇතිනේ විශාතා කුමාරිකාවගේ මව්පිය දෙන්න ධනංජේ සිටුවරයා සහ අසුමනගේ ධනංජේ සිටුවරයාගේ මව්පියෝ දෙන්න මෙන්දක සිටුවරයා සහ චන්ද්‍රපත්මා සිටුදේවි. මෙන්දක සිටුවරයා මාලිගාවක් හදලා දෙවදින දවසේදී අටකිරියක් මානේ, කියන්නේ අක්කර 32ක් මානේ පිටෙන් පිට ජෑවෙන් අශ්වයන්තරන් උසමහත ඇති කම් බැටළුවන් පහළ වුණා. ඒ රම් බැටළුවන්ගේ කටින් ඕනෑම දෙයක් වැගිරෙනවා ඉල්ලපු ගමන්. කට මුදල් ඕනේ කිව්වා නම් අන්න මුදල් ලැබෙනවා. මට රං රුවන් ආභරණ ඕනේ කිව්වා නම් මෙන්න ලැබෙනවා. මට අසවල් අසවල් දිනීමේ වස්ත්‍ර ආභරණ ලැබේවා කිව්වා නම් අන්න ලැබෙනවා. මේ වාගේ සිතුව පැතුව සම්පන්න ලැබෙන කම් බැටළුවන් පහල වුණා. අර පුණ්‍ය ඉරිතියක්නේ. මේ සිටුවරයා ඉස්නානේ කොට සුදුසු බැලුවාම සුවඳ රත්හල් මී වර්ෂාවල් ගහලා ගිය ගබඩාවල් 1250ක් පිරෙනවා.
එතුමාට කුමරු වැඩ කරන්න අවශ්‍ය නැහැ. ඉස්ලාමයේ කළහස දෙද බැලුවාම ඔක්කොම වී ලැබෙනවා. මේ පුණ්‍ය ඍදී. ඒ සිටු දේවිය හාල් නැලියකින් බතක් සම්පාදනය කොට මුළු ජම්බුද්දීප සෙනඟට බෙදලා දුන්නත් ඒ බත අවසන් වෙන්නේ ගන්න ගන්න හැඳ පිරෙනවා. ඒ දෙන්නගේ පුතාවන ධනංජේ සිටුවරයා දහසක් බැඳි ප්‍රසම්මියක් අතේ තියාගෙන එනේ නැත්තන් 100 200 300 500 බෙදනවා. ඒක කාවනාවක්වත් දහසෙන් අඩු වෙන්නේ නැහැ. එමේ සිටු දේවිය සුමනා සුමනා දේවිය වීතිමක් අරගෙන මුළු ජම්බුද්දීප වාසීන්ද පිටතර වී බෙද බෙදා දෙනවා. ලාස දලාස තුන් ලාස ආදිවාසී. අර මුලින් වීතිමින් එක වී ඇටයක්වත් අඩු වෙන්නේ නැහැ. ඒ හතර දිනාගේ සේවකයෙක් කියා පුන්න කියලා දාසේ. සීසෑමට කුමරට ගියාම ළඟුල් පාරෙන් එක සීසෑම එක සීපාරක් සීසෑ වෙනකොට දෙපැත්තෙන් හතරක් හතක් හත බැගින් 14ක් වැඩි පුර සීපාරවල් සීසෑ වෙනවා. ලියන් දෙක සීසාන්න වඩායි දෙකයි යන්නේ. මේ පස් දෙනාම එකතු වෙලා මහා පින්කමක් කළ අපූර්ව ජාති. ඒ කුසල අනුභවයෙන් තමයි මේ සම්පත් ලැබුණේ. මේවට කියන්නේ පුඤ්ඤවතු ඉර්දි. ඔය වගේම මින්දක සිටුවරයා මාළිගාවක් හදලා දෙවදින දවසේදී අසූරියෙනක් දිගපාලු සෑති ඝන රම් පර්වතයක් පහළ වුණා. මේ පුණ්‍ය ඍදිය. පසු එතුමා රහත් වෙන්න පැවිදි වෙන්න ඉන්න වෙලාවේ තමන්ගේ පුතුරුවන් 3 දෙනෙක් හිටියා. 3 දෙනාගේ අතට වෑයම් දීලා කිව්වා මේ රත්තරන් පර්වතයෙන් කෑලි කෑලි කපා ගන්න පුළුවන් ද බලන්න. වැඩිමල් දෙන්නටම බැරි වුණා. බාලෙක් කිනාරගෙන පොළවේ පස් කපන්න වගේ කපා ගත්තා. එතකොට කිව්වා මෙන්න මේ පුතා තමයි මේකට හිමිකාරයා. අපි දෙන්න තමයි ඒකට පින්කමක් කරලා තියෙන අනිත් දෙන්නට මේක හිමි නෑ. දැන් මේ පුතාගේ බාල පුතාගේ සම්පත් යටේට පරිභව කරන්න කියලා අනුශාසනා කළා. මෙතුමා පැවිදිව රහත් වුණා. ඒ පුණ්‍ය ඍදි. ජෝතිය සිටුවරයා උපදින දවසේදී මුළු මහත් රජගහනුවර බැබලෙන්න ගත්තා. වාස 16දී මාළිගාවක් හදන්න පේසිටුතුමා සූදානම් වෙනකොට දිවියේ මේ සත්මාල් සත්තුරුම් ප්‍රාසාදයක් පහළ වුණා. ප්‍රාකාරවලු 7ක් පහළ වුණා සත්තුරු වෙනි. දේවතාවා 10000කෙහි අධිග්‍රහිත වුණා. හතර කොනේ කල්පෝක්ෂ 4ක් පහළ වුණා. පුළුමාත් මාළිගා මණික් කාලෝකෙන් දබලේනෝ. මේ මොනවාද පුණ්‍ය ඍදි? කාටවත් ඒවා අමුතුවෙන් අයිති කරගන්න බෑ. පසු කාලෙක අජාසත් රජුරු ආවනේ අයිති කරගන්න බැරි වුණා. අන්තිමේ එතුමා පැවිදිව රහත් වුණා. පැවිදි වෙච්ච අද්දවසේදී මේ සියලු දේ අන්තර්ධාන වුණා. මෙන්න මේ වාගේ කළපින් ඇති වුණ ලැබෙන්නා වූ ආනිසංස තමයි පුණ්‍ය ඍදි. පින්තුන් ඊටත් වඩා මොනතරම් කරුණ දන්නවද? සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ප්‍රතිසන්දි ගන්න දවසේදී දසදාසක් කළ ප්‍රාතිහාර සිද්ධ වුණා. උත්පත්ති මංගල්‍යයේදී දසදාසක් කළ ප්‍රාතිහාර සිද්ධ වුණා. බුද්ධත්ව මංගල්‍යයේදී ධම්මචක්ක මංගල්‍යයේදී ඔය වගේම ප්‍රාතිහාරයන් අප්‍රමාණ දසදාසක් කළ සිද්ධ වුණා. ශ්‍රීපාදයේ පතන් සිරස්තලයේ දක්වා මංගල ලක්ෂණ, මහා පුරුෂ ලක්ෂණ 32ක්, අනුව්‍යඤ්ඤණ ලක්ෂණ 80ක් මෙවා පහළ වෙලා තිබුණා. ඒ වගේම තවත් ආශ්චර්ය දේවල් සිදු වුණේ ඔක්කොම පුණ්‍ය ඍදි. මේ වාගේ පුණ්‍ය ඍදි අපි සෑම දිනකටත් තියෙනවා, දැනටත් තියෙනවා. මේ ලෝකයේ අන්ධයෝ ඉන්නවා. ඒ අතර මේ කාටවත් ඇස් පේනවනේ. මේ පේන ඇස් දෙකක් ලැබුණේ පුණ්‍ය ඍදියෙන් පින්නතුනි. මොකද අපි සංසාරයේදී දෙමාපියන් දැසේ මෙත් ඇසින් බැලුවා. ගුරුතුමන් වෙත මෙත් ඇසින් බැලුවා. අසරණයන් වෙත මෙත් ඇසින් බැලුවා. සිල්වතුන් වෙත මෙත් ඇසින් බැලුවා. ඒ මෛත්‍රිය ඇසින් බැලීමේ හේතුව නිසා තමයි එවාගේම ගෞරවයෙන් බණ පොත් අපි බලලා කියෙව්වා. එනිසා අපට මේ යහපත් දෑසක් ලැබිලා තියෙනවා. මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නවා බිහිරි මිනිස්සු. අපට හොඳට ඇහෙන දේශවණක් තියෙන්නේ මොකද? පුණ්‍ය ඍදී. අපි පෙර ජාතුල දෙමෝපියන් දහොන්කම් දීලා කීකරුව කටයුතු කළා. එවාගේම අපි කිසිම ගුණවත් උතුමන් දහොන්කම් දීලා බණ ඇසුවා. ගුරුතුමන් ද ගෞරවයෙන් අහුන්කම් දීලා සීල් ප්‍රසාද ඉගෙන ගත්තා. අතරණයන්ගේ දුකට අහුන්කම් දීලා හොඳ පිහිට වුණා. මේ වාගේ දේශවණින් කුසල් කරපු නිසා අපට නිරෝගී දේශවණක් ලැබිලා තියෙනවා. අපට අංග විකල නොවන දාත දාපේ දෙපායේ සිරුරක් ලැබිලා තින්නේ පුණ්‍ය ඍදී. අපි දීමෝපියන් දෙන්නට සිය දාකින් උපස්ථාන කළා කියලා.
දරදිය ඇදලා උයලා තේලා කවලා පවලා නාවලා දෙමව්පියන් සත්කාර කළා කියලා. දුගියන්ට මගියන් අසරණයන් අපි සත්කාර කළා කියලා. සිල්ලතුන් උපස්ථාන කළා කියලා. යනුපොදු යනුම් පෙදුම් කළා කියලා. එනිසා අප තංග විකලන වූ යහපත් දයත දෙපාය සරුර සිරුර ලැබිලා තියෙන්නේ මේ කුන් ඉරිදි නිසා. මේ ලෝකේ මන්ද බුද්ධික මිනිස්සු කොතෙකුත් තියෙනවා. අපට යමක් අසූ ප්‍රමණයෙන් තේරුම් ගන්න යහපත් මනසක් තියෙනවා. මේ මනස ලැබුණේ නිකන් නෙමෙයි අපි පෙර ජාති ජාතීන් ඉදී බුදුබණ අහලා තියෙනවා. සිල්වත් ගුණවත් උතුමන්ගේ බණ අහලා තියෙනවා. බණ පොත් කියවලා දරාගෙන තියෙනවා. ධර්මයේ කටපාඩම් කරලා තියෙනවා. එවාගේම දෙමව්පියන් නැහුම්කන් දීලා දෙමව්පියන්ගේ ආවාද අනුශාසනා ගෞරවයෙන් පිළිඅරගෙන කටයුතු කරලා තියෙනවා. එවාගේම ගුරුතුමන්ව ගෞරව කරලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන තියෙනවා. එවාගේම භාවනා කරලා තියෙනවා. නුවණ වැඩෙන පින්කම් කරලා තියෙනවා. දාම් පොත්පත් පූජා කළා කියනවා. ධර්ම නිදානයන් කළා කියනවා. මේ වාගේ නැනවත් වීම පිණිස හේතු වෙන කුසල කර්ම නිසා අපට මේ යහපත් මනසක් ලැබිලා තියෙනවා. මේ ඔක්කොම කුසල විපාක. මේ වාට කියන්නේ පුණ්‍ය irdi. දැන් අද මේ කරන කුසලයන්ගේ ශක්තිය නිසා අපේ තවතවත් මේ පුණ්‍ය irdiෙන් තියුණු වෙනවා. දැන් අද මේ මහා පින්කම සිද්ධ කරන්න යෙදුණා. මේ මහා පින්කම තුල තියෙනවා irdipaද 14ම. අපි සිතුව පැතුව දේවල් සිදුවෙන ඉර්ධිපා දහතරම තියෙනවා. බලවත් කුසල ඡන්දේ, බලවත් කුසල වීරියේ, බලවත් කුසල චිත්තය, බලවත් කුසල විමර්ශන ප්‍රඥාව තියෙනවා. මේ නිසා අපි සිතුව පැතුව දේ මේ කුසල ඉර්ධියෙන් ලැබෙනවා ලැබෙනවමයි. නමුත් අපි දන්නවා මනුලව කොයිතරම් සම්පන්න ලැබුණත් තාවකාලිකයි. දෙව්ලොවට ගියත් තාවකාලිකයි. චක්‍රවර්ති වුණත්, සක්දෙව් රජ වුණත් තාවකාලිකයි. බමතලයට ගියත් තාවකාලිකයි. භවග්‍රේට ගියත් තාවකාලිකයි. ඔය තැන්වල අපි අනන්ත වාරවල හිටියා. ඒක නිසා අපි මේ කරන්නේ මහේසාක්‍ය මහානුභාව සම්පන්න ඥාන සම්ප්‍රයුක්ත කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මේ සතර අපාය ඉක්මවා, මනුලව දෙව්ලොව ඉක්මවා, බමලව අරූපලවත් ඉක්මවා ගිහිල්ලා තුන් ලෝකයෙන් එතර වේ ලැබෙන ලෝකෝත්තර අමාම නිවනම් ප්‍රාර්ථනා කළ යුතු වෙනවා.